ආයුබෝවන් ඔයම එකතු වෙලා ඉන්නේ සුපුන් ඇකඩමි YouTube channel එකෙන් අරන් එන තවත් අලුත් වීඩියෝ එකක් එක්ක මේ දවස්වල රජ්‍ය රැකියාවක් වෙන ඔයාලට අද තරංගවිලා තියෙනවා අලුත්ම අලුත් ජොබ් වගන්සිස් කීපයක් ඉතින් යාළුවනේ අද ඔයාලට අරන්වලා තියෙන්නේ ජනමාධ්‍ය අමාත්‍යංශයේ පිළිගැනීමේ නිලධාරී තනතුරෙහි පුරප්පාඩු සඳහා බඳවා ගැනීමට මේ දවස්වල අයදුම්පත් කැඳනවා කියලා දාලා තිනවා ඉතින් මේ ගැන තමයි අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ඉතින් ඔයාලා අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක දිගටම බලන්න යාළුවනේ ඉතින් සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සමත් ඔබ සඳහා තමයි අද මේ වීඩියෝ එක අරන් ඇවිල්ලා තියෙන්නේ ඉතින් යාළුවනේ ඔයාලා මගේ YouTube channel එකට තාමත් අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම පහළ තියෙන රතුපාට subscribe button එක click කරලා ඊට එහා පැත්තේ තියෙන notification all කියන button එක click කරගත්තොත් විතරයි මේ වගේ මම ඉස්සරහට දාන හැම වීඩියෝ එකක්ම ඔයාලා ළඟටම ගෙන ගන්න පුළුවන් වෙන්නේ හරි යාළුවනේ අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට ගිහින් බලමු මොනවද මේ job vacancy සහ කොහොමද මේකට අපි හරියටම application එකක් දාලා join වෙන්නේ කියලා හරියාලුනේ අද මම මෙන්න මේ වෙබ්සයිට් එක හරහා තමයි අද දවසේ රජ්‍ය රැකියා ගැන කතා කරන්නේ. ඉතින් මේ වෙබ්සයිට් එකේ දෙන ලින්ක් එක මම පහල ඩිස්ක්‍රිප්ෂන් එකේ සහ පළවෙනි කමෙන්ට් එකේ දාලා තිනවා. ඉතින් ඔයාලට පුළුවන් අන්නේ ලින්ක් එක ක්ලික් කරලා මේ වෙබ්සයිට් එකට එන්න. ඉතින් මේ වෙබ්සයිට් එකට ආවට පස්සේ අපිට පහලට යනකොට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදියට පිළිගැනීමේ නිලධාරී ජනමාධ්‍ය අමාත්‍යංශය ක්ලෝසින් ඩේට් එක දාලා තියෙන 2021.5.4 කියලා තමයි. හරි ඉතින් ගොඩක් දවස් තියෙනවා ඔයාලට මේකට ඇප්ලයි කරන්න. ඉතින් මෙහෙම පහලට යනකොට අපිට බලා ගන්න පුළුවන් වැඩි විස්තර සිංහලෙන් කියලා ඔප්ෂන් එකක් මෙන්න මේ විදියට. ඉතින් මේ බටන් එක ක්ලික් කරලා අපිට පුළුවන් මේක සිංහල ඇඩ්වර්ටයිස්මන්ට් එකක් බලන්න. හරි. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මගේ ෆෝන් එකේ මෙන්න වගේ සිංහල ඇඩ්වර්ටයිස්මන්ට් එකක් ආව වැඩි විස්තර සිංහලෙන් කියන බටන් එක ක්ලික් කරාට පස්සේ ජනමාධ්‍ය අමාත්‍යංශයේ පිළිගැනීමේ නිලධාරී තනතුරෙහි පුරප්පාඩු සඳහා බඳවා ගැනීමට අයදුම්පත් කැඳවීම කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මේකට අදාළ හැම විස්තරයක්ම මේ සිංහල ඇඩ්වර්ටයිස්මන්ට් එකේ දාලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් අනිවාර්යයෙන්ම මේ සිංහල ඇඩ්වර්ටයිස්මන්ට් එක කියවලා බලලා ඔයාලට මේ සුදුසුකම් තියෙනවා නම් අනිවාර්යයෙන්ම මේකට ඇප්ලයි කරන්න. ජනමාධ්‍ය අමාත්‍යංශයේ පුරප්පාඩුව පවතින පිළිගැනීමේ නිලධාරී තනතුර සඳහා පහත සඳහන් සුදුසුකම් සපුරා ඇති ශ්‍රී ලාංකික පුරවැසියන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ඉතින් බඳවා ගැනීමේ සුදුසුකම් දාලා තියෙනවා අධ්‍යාපන සුදුසුකම් සිංහල දෙමළ ඉංග්‍රීසි ගණිතය සහ තවත් විෂයන් දෙකකට සම්මාන සාමාර්ථය සහිතව එකවර විෂයන් 6කින් අපත සාපෙළ සමත් වෙලා තියෙන්න ඕනේ අපත සාපෙළ විභාගයේ සමත් වෙලා තියෙන්න ඕනේ ඒ වගේම අපත උසස් පෙළ විභාගයේදී ආවම වශයෙන් විෂයන් එකක්වත් සමත් වීම තමයි මේකේ සුදුසුකම් විදියට දාලා තියෙන්නේ ඉතින් ඔයාලට උසස් පෙළ විභාගයෙන් එක විෂයක් සමත් වුණාම මේකට ආයුධම් කරන්න පුළුවන් කියලා මේක සඳහන් කරලා තියෙනවා ඉතින් වෘත්තීය සුදුසුකමක් අදාළ නොවේ කියලා දාලා තියෙනවා ඒ වගේම පළ පුරුද්දකුත් අදාළ නොවේ කියලා දාලා තියෙනවා ඉතින් කායික සුදුසුකම් ප්‍රමාණයක් දාලා තියෙනවා මේ විදියට සෑම අපේක්ෂකයෙකුම ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීමටත් තනතුරේ රාජකාරී ඉටු කිරීමටත් ප්‍රමාණවත් ශාරීරික හා මානසික යෝග්‍යතාවයකින් යුක්ත විය යුතුයි කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම අයදුම්කරු ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු විය යුතුය. අයදුම්කරු විශේෂ චරිතයකින් යුක්ත විය යුතුය කියලා දාලා තියෙනවා. ඒ වගේම තනතුරට බඳවා ගැනීම සඳහා අවශ්‍ය දක්වා සඳහන් සියලුම සුදුසුකම් සම්පූර්ණ කළ යුතු බවට ආයුධපත් කැඳවීමේ නිවේදනයේ සඳහන් කරනු ලබන දිනට එම සුදුසුකම් සෑම ආකාරයකින්ම සම්පූර්ණ කර තිබිය යුතුයි කියලා දාලා තියෙනවා. ඒ කියන්නේ මෙතන එකේ ඉඳන් 6 වෙනියට දාලා තියෙන මේ සුදුසුකම් වාට අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ කියලා තමයි මේක සඳහන් කරලා තියෙන්නේ. ඉතින් වයස් ප්‍රමාණය දාලා තියෙනවා. වයස අවුරුදු 18ත් අවුරුදු 30ත් අතර අයට තමයි මේකට ඇප්ලිකේෂන් ඉදිරිපත් කරන්න පුළුවන් වෙන්නේ. හරි ඉතින් මේකේ තියෙනවා බඳවා ගැනීමේ ක්‍රමය දාලා තියෙනවා යෝග්‍යතා ඇගීමේ සමුක පරීක්ෂණයක් මගින් තමයි මේකට තෝරගන්නවා කියලා දාලා තියෙන්නේ. ඉතින් ලිඛිත විභාගයක් අදාළ නොවේ කියලා තියෙනවා වෘත්තීය පරීක්ෂණ අදාළ නොවේ කියලා දාලා තියෙනවා. ඒ වගේම සාමාන්‍ය සමුක පරීක්ෂණයත් අදාළ නොවේ කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් යෝග්‍යතා ඇගීමේ සමුක පරීක්ෂණයේදී සුදුසුකම් පරීක්ෂා කරනු ලැබේ කියලා සඳහන් කරලා තියෙනවා. හරි ඉතින් වැඩි ප්‍රමාණය දාලා තියෙනවා මේ විදිහට රුපියල් 45,540 කියලා. සාවාදී තොරතුරු සැපීම මෙම පුරප්පාඩු පිරවීමේදී කිසියම් අපේක්ෂකයෙකුට සුදුසුකම් නොමැති බව අනාවරණය වුවොත් ඕනෑම අවස්ථාවකදී ඔහුගේ හෝ ඇයගේ අපේක්ෂත්වය අවලංගු කිරීමට ඉඩ ඇත. සේවයට බඳවාගත් පසුවද අපේක්ෂකයෙකු ඉදිරිපත් කර ඇති කිසියම් තොරතුරක් ඒ සාවාද්‍ය බව දැන දැනම ඉදිරිපත් කර ඇති බව හෝ යම් වැදගත් කරුණක් ඕනෑකමින් වසන් කර ඇති බව පෙනී ගියොත් ඔහුගේ ඇගේ සේවය අවසන් කිරීමට රජයේ සේවයෙන් පහ කිරීමට ඉඩ ඇත කියලා සඳහන් කරලා තියෙනවා. හරි ඉතින් ආයුධ පත්‍රයක් යොමු කරන විදිය මෙතන සඳහන් කරලා තියෙනවා. ඔයා විසින්ම හදාගත්ත ජීවිතත් සටහනක් තමයි මේකට ඇප්ලිකේෂන් එකක් විතර ඉදිරිපත් කරන්න තියෙන්නේ. හරි ඉතින් මෙතන ඇප්ලිකේෂන් එක යවන්න ඕනි ලිපිණිය දාලා තියෙනවා මෙන්න මේ විදියට. හරි රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නියෝග පරිදි
කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට ලිපිනේ දාලා දෙනවා ලේකම් ජනමාධ්‍ය අමාත්‍යංශය ඇසිදිසි මැදුර අංක 163 කෙරුළබන මාවත පොල් හේනගොඩ කොළඹ 5 කියන ලිපිනේට තමයි වා මේ ඇප්ලිකේෂන් එක ඉදිරිපත් කරන්න ඕනේ. හරි. ඉතින් මෙන්න මේ ලිපිනේට වාඩ පුළුවන් මේ සුසුකම් තියෙනවා නම් අනිවාර්යයෙන්ම මේ ඇප්ලිකේෂන් එක ඉදිරිපත් කරන්න. ඉතින් ඔයාලට ගොඩක් හොඳ ජොබ් වකන්සිස් එකක් තමයි අද අරන් අවිලා තියෙන්නේ. හරි. ඉතින් යාළුවනේ ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා හිතනවා මම වීඩියෝ එක. ඉතින් මේ විදිහට තමයි අද දවසේ රජ්‍ය රැකිය ගැන කතා කරේ. ඉතින් ඔයාලට ගොඩක් වැදගත් වුණා නම් මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් අනිවාර්යයෙන්ම ලයික් කරන්න, නොදන්න යාළුවන්ට බලන්න අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න. ඉතින් යාළුවනේ මේ වගේ වීඩියෝ දිනපතාම අරඹන්න නම් ඔයා අනිවාර්යයෙන්ම මගේ YouTube channel එක subscribe කරලා ඊට අපිට තියෙන notification all කියන බටන් එක click කරලා තියාගන්න. හරි යාළුවනේ ඉතින් මේ වගේ තවත් අලුත් වීඩියෝ අපි හම්බෙමු. ඔයාලට සුබ දවසක්.